විශේෂම අද මේ මාධ්‍ය හමුවේද අපි පැහැදිලි කරන්න බලාපොරොත්තුන මේ රටේ විභාග සම්බන්ධයෙන් ඉදිරියේදී ඇතිවෙන්නට නියමිත අවිනිශ්චිත තත්ත්වයන් සම්බන්ධයෙන් ඒකට සම්පූර්ණ වගකීම දරන්න ඕනේ, වගකීම ගන්න ඕනේ මේ වත්මන් ආණ්ඩුව. විශේෂයෙන්ම කිසිදු ජන බලයක් නැති ජනාධිපති කෙනෙක් සහිත මේ ආණ්ඩුව මේ වගකීම සම්පූර්ණයෙන්ම දැරිය යුතුයි. ඒකට හේතුව තමයි ඔබ දන්නවා, අපි සියලු දෙනාම දන්නවා, පහුගිය කාලේ පැවැත්වුණ අධ්‍යාපන ප්‍රතිසහතිපත්ව සාමාන්‍ය පෙළ විභාගය. මේ විභාගයේ උත්තරපත්‍ර ඇගයීම් රාජකාරිවල නියලුණු ගුරුවරුන්ගේ දීමනා මේ වෙනතෙක් ගෙවන්න සමත් වෙලා නෑ මේ ආණ්ඩුව. ඒ වගේම එම විභාගයේම සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල සඳහා සහභාගී වෙච්ච ගුරුවරුන්ගේ නියමිත දීමනා ගෙවන්න මේ ආණ්ඩුව මේ වෙනතෙක් අපොහොසත් වෙලා තියෙනවා. දැන් මේ වෙනකොට ප්‍රතිඵල නිකුත් වෙලා තියෙනවා. එතකොට ළමයි උසස් පෙළ සඳහා දැන් ඇතුළත් කරමින් පවතින එවැනි පසුබිමක නමුත් ගුරුවරුන්ට හිමි දීමනාව ගෙවන්න මේ වන විට ආණ්ඩුව කට්ටි පනිමින් ඉන්නවා, ගුරුවරු එක්ක සෙල්ලම් දාමින් ඉන්නවා. ඉතින් ඒක නිසා මේක ඉදිරියේදී බොහොම දරුණු විදිහට බලපාන්න පුළුවන් කියන පණිවිඩය අපි විභාග දෙපාර්තමේන්තුවටත් අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමාටත් දැනුම් දෙන්න කැමතියි. මොකද අපි දන්නවා නුදුරේදීම පවත්වන්න සූදානම් කරලා තියෙනවා ආණ්ඩුව ලහි ලහි ලෑස්ති වෙනවා උසස් පෙළ විභාගේ පවත්වන්න. හැබැයි ගුරුවරුන්ගේ දීමනා මේ විදිහට පෑරහරමින් තවදුරටත් ගුරුවරු එක්ක වෙට්ටු දානවා නම් ආණ්ඩුව අපිට කියන්න තියෙන්නේ ඉදිරියේදී මේ පවත්වන්න නියමිත විභාගයේදී යම් අවිනිශ්චිතතාවයක් ඇති වෙන්න පුළුවන්, විභාගයේ පවත්ව ගන්න නොහැකි තත්ත්වයක් ඇති වෙලා දරුවන්ගේ අධ්‍යාපනයට යම් බලපෑමක් ආවොත් එම එහි වගකීම සම්පූර්ණයෙන්ම මේ ආණ්ඩුව දැරිය යුතුයි. ඒක නිසා අපි නැවතත් ඉතාමත් අවධාරණයෙන් මතක් කරනවා මේ පහුගිය විභාගයේ, පහුගිය සාමාන්‍ය පෙළ විභාගයේ විභාග රාජකාරී කරපු, ඒ වගේම උත්තරපත්‍ර ඇගයීම් පළවෙනි අදීර දෙවැනි අදීර සඳහා සහභාගී වෙච්ච, ඒ වගේම සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල සඳහා සහභාගී වෙච්ච ගුරුවරුන්ට හිමි දීමනාව කඩිනමින් ගෙවන්න මේ විභාගයට කලින් ගෙව්වේ නැත්නම් අනිවාර්යයෙන්ම අපිට සිද්ධ වෙවි සමහරක් විට උසස් පෙළ විභාගයේ ආසන්න කරලා වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්න ගුරුවරුන්ට මේ විභාග රාජකාරී වලින් වැළකී ඉන්නට සිදුවේවි. ඔවුන් අපේ ගෙවීම් සිදු කරන්නේ නැත්නම් අපි ඒක නිසා ඒ කාරණාව ඉතාමත් අවධානයෙන් මතක් කරන මේ වෙලාවේ ඇත්තටම අපිට ලැජ්ජයි සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමාගේ හැසිරීම සම්බන්ධයෙන්. මොකද එතුමා අපිත් එක්ක සාකච්ඡාවලදී නිරන්තරයෙන් අපිට කිව්වා ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප විෂමතාවෙන් ලැබිය යුතු ඉතිරි 3 දෙක අයවැයට දාන අයවැයෙන් මං අරන් දෙනවා කියලා ලොකු කතා කිව්වා එතුමා අපිත් එක්ක සාකච්ඡාවලදී. නමුත් අයවැය බලපුවාම තේරෙනවා එතුමාගේ කතා සියල්ලම පුස්සක් කියලා.